भिक्षुनी संसारो पुब्बा कोटिन पञ्ञायते अविद्या निवरणानां सत्तानां तन्ना संयोजनानां संधावतं संसारतं दीघरत्तं वो भिक्षवे दुःखं पच्चनुभूतं तिम्बं पच्चनुभूतं व्यसनं पच्चनुभूतं कटती वर्णिता अलमेव भिक्खवे सब्बे संकारेषु निब्बिन्दितुम् अलं विराजितुम् अलं विमुच्यितुम् ते साधु 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 श्रद्धावंत पिन्नतुनि कुलोकाग्र वू भाग्यवत् वू अर्हत् वू सम्मा सम्बुद्धरजानन् वहन्ते अतीत अनागत वर्तमान याने तुम काली तैक्षियाल ले में अतरगत निल्ली के दियाक में आबोध कले बैविंग दान्ना बैविंग मेनी करने बैविंग ये सर्वात्यान महान्ते तिकेनो असम्मा असंबुद्धो कियल ये सम्मा असंबुद्धरजानन् वहन्ते जे अतीतं से ज्ञानीं दखवा दाले सांसारिक स्वभावे पहादा देमिं देशु सूत्र देशना विस्ताक तियनवा अनमताग्ग संयुत्ते नमि ये अनमताग्ग संयुत्ते ही सूत्र विस्तृतम साधारण मात्र काव कोई इदिनि पाठ करण ये दुने सर्वज्ञान वहन से ये अतीतं से ज्ञानेन दक अपट महान करुणावेन देशना कुट वदाले बुद्धानुशासनिकट सवन दी हिमांगिन अपे अनागत शुभ सिद्धिय वेने दलव जागन लबन शांत अमा मह निवन सोपिनिस प्रार्थनावें ये दहम देशमंते सावधानव सावंदेनु शांतिनायकयन् वहन्सी सवत्नूर जेतवनारामे वैदीन अवस्थावन्हि बहुलवासीन त्रिपिटक धर्मी देशना कुट वदाला तिबेनवा एनुत् मी अनमताग्ग संयुत्त सूत्र देशना राशियं वैदिम कोटसाक देशना करन्न यदुने जेतवनाराम महाविहारेदी केपियक् पमनक् वेलवनारामय वैनि तंवल देशना कला तिबेनवा මේ දේශනා බොහොම සංක්ෂිප්තවයි දේශනා කරලා තියෙන්නේ ඒවා ඉතා සැකෙමින් තමයි මේ දේශනෙට අපි ඇතුළත් කරන්නේ විශේෂයෙන් අනමතාග්ය සංයුත්ත දේශනයේ මූලික මාතෘකාව ගැන කෙටියෙන් අපි සලකා බලමු අනමතාග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ උබ්බා කෝටි නපඤ්ඤති නපඤ්ඤායති මහණෙනි මේ දීර්ඝ සංසාරයේ මුල අග නොපෙනේ මුල අග නොනත හැකි මක්නිසාද අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසාරතං අවිද්‍යාවලමෙති නීවරණෙන් ආවරණේ වී තෘෂ්ණානමෙති සංයෝජනෙන් බැඳීගත් මේ සත්ත ප්‍රජාවගේ ඉත දෙමින් අරමින් යන මේ සංසාර ගමනේ අගමුල නොදත හැකි දැකීම අපහසුයි ඒකයි මුල්ම පෙළියේ තේරුම ඊළඟට සඳහන් කළා දීඝරත්තංගෝ භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං මාණී ඔබ සෑම දෙනා විසින් අති දීර්ඝාන්තර කාලයක් තිස්සේ අප්‍රමාණ දුක්ඛයේ විඳිනේ කළා එවාගෙම තිබ්බං පච්චනුභූතං සතරාපායේ තීව්‍ර වූ දැඩි වූ දුක් විඳින සිද්ධ වුණා ව්‍යසනං පච්චනුභූතං ඥාති ව්‍යසන භෝග ව්‍යසන රෝග ව්‍යසන දිට්ඨි ව්‍යසන සීල ව්‍යසන ආදී नाना विपत्तींत भाजन हुना अलमेव काठसी वर्दिता महापुलवे सुहं वडिदुनु कला महापुलवट पास्तुना अलमेव भिक्खवे सब्ब संकारे सुनिब्बिन्दुतुं ए निसा महानेनी मे दिक् ससरिन गेनाव मे स्कंद परंपरावट ऐति मे सीलु चास्कार्यं केरिहि नुवनिं कालकिरीम वटिनवा रागेन अलं विराज्यतुं मेवाय पिलिबंद वेतीन तृष्णावत्थरीम वटिनवा अलं विमुच्चितुं ए तृष्णावत्थरीमें लबेने अजरामल शांत निवन साक्षात कर गनीम इताम अवस्यायि कियला उन्वहन्से मे सूत्र देशनावे हंदुन्वनवा मे सूत्र देशना नम पेल मेहेमयि फलमीन देशना कला तिन कट्टे सूत्रे ए कियन्ने मे लियदानु पिलिबंदव उपमावकिन दक्वन सूत्रे ඉලාට පාඨවිචී සූත්‍රයේ මහා පොළවේ පාංශුව පස මුල් කොට දේශනා කළ සූත්‍රයක් තියෙනවා අස්තු සූත්‍රයේ කඳුළු සූත්‍රයේ
එවාගේම කිමෙද සූත්‍රයේ මෞකෙනුගෙන් පාණේ කළ කිරි පිළිබඳ සූත්‍රයේ එවාගේම පර්වත සූත්‍රයේ සාසප සූත්‍රයේ ශාමක සූත්‍රයේ එවාගේම ගංගා සූත්‍රයේ දණ්ඩ සූත්‍රයේ එවාගේම සාදුරට අට්ඨපුඤ්ජ සූත්‍රයේ කියලා මුල් වර්ගයේ සූත්‍ර 10ක් හැඳින් වෙනවා ඊළඟට සඳහන් වෙනවා දුග්ගත සූත්‍රයේ සුඛිත සූත්‍රයේ තිංසමත්ථ සූත්‍රයේ කියලා තියෙනවා බුරුම ග්‍රන්ථවල අපේ රටේ හඳුන්වන්නේ පාවිජක සූත්‍රයේ කියලා මාත සූත්‍රයේ පිත සූත්‍රයේ භාත සූත්‍රයේ භග්නි සූත්‍රයේ කුත් සූත්‍රයේ ධීත සූත්‍රයේ වාගේම පබ්බත සූත්‍රයේ එතන සූත්‍ර 10ක් තියෙනවා මේවත් අහන්න අහන්න පුදුම විදිහේ අපේ චිත්ත සංකානවල ආභෝධයක් වාගේම සංවේගයක් උපදිනවා අපි සලකා බලමු පළමුව හඳින් වෙනවා සිනකට සූත්‍රයේ එහි සඳහන් වෙන්නේ සරුවක්යන් වාසු උපමාවක් දක්වන්නේ කෙටියෙන් උපමාවට ඇතුල් වෙනවා විශාල ප්‍රමාණයක අර්ථ සම්භාරයක් එහෙමයි බුද්ධ දේශනාවේ තියෙන උපමා විවහාරයේ කුඩා උපමාවකින් විශාල අර්ථ සම්භාරයක් ඉදිරිපත් කරනවා සරුවක්යන් වාසේ දේශනා කරනවා මහණෙනි මේ ජම්බුද්දීපේ විශාලයි නේද මේ ජම්බුද්දීපේ පුරාම තියෙන සීලෝම ලී දඬු එකතු කරනවා සීලෝම ගස් කොළන් වල තුරුණ වල ඊ දඬු එකතු කරන එකතු කරලා අඟල් හතරෙන් හතරේ කෑලි කෑලි කපනවා කෑලි කෑලි කපලා ගණන් කරනවා මේ අපේ අම්මට මේක අපේ අම්මගේ අම්මට මේක ඒ අම්මගේ අම්මට මේක කියලා අම්මලා පරම්පරා පරම්පරා ගණන් කරනවා එතකොට මේ ජම්බුද්දීපේ තියෙන ලී දඬු පමණක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන ලී දඬු ඔක්කොම එකතු කරලා අංගල් හතරෙන් හතරේ කෑලි කෑලි කපලා මව් පරම්පරාව ගණන් කරතොත් මව් පරම්පරාවීමක් නැහැ ඒ ලියදළු අංගල් හතරේ කෑලි අවසන් වෙනවා මේ තරම් ඈත පරම්පරාවක් සංසාරේ අපි ආවා ඒ පළවෙනි දේශනය ඊළඟට පාන් මේ පාඨනි සූත්‍රයෙන් හඳුන්වනවා සරුවඥන් වහන්සේ සංඝ පිරිසගෙන් අහනවා මානිනේ මේ මහා පොළොව විශාලයි නේද දිගින් පළලෙන් වටින් විශාලයි නේද ගැඹුරින් විශාලයි නේද මේ මහා පොළව අබෑට තරන් නැත්නම් කොලාපටි කියලා කියනවා දෙබර ඇට මේ ප්‍රදේශයේ දෙබර කියන වර්ගය සුලබ නැහැ ග්‍රීෂ්ම පළාත් වල තියෙනවා කුඩා ඇට වර්ගයක් එහෙමක ගන්නවා ඒ දෙබර ඇට ප්‍රමාණයට මේ මහා පොළවේ පස් ගුලි කරනවා ගුලි කරන ගුලි කරලා තමාගේ පිය පරම්පරාව ගණන් කරනවා මේ මගේ පියා වෙනින් එකක් මේ පියාගේ පියා වෙනින් මේක ඒ පියාගේ පියා වෙනින් මේක කියලා පිය පරම්පරාව පරම්පරාව ගණන් කරතොත් මේ මහා පොළවේ පස් ගුලි අවසන් වෙනවා නමුත් මේ පරම්පරාවේ නිමාවක් නැහැ මේ තරම් දික්සතරදී සංසාර ගමන සිද්ධ වෙලා තියෙනවා ඊළඟට තුන්වෙනි සූත්‍රයෙන් හඳුන්වන ආස්තු සූත්‍රේ මානිනි මේ දීර්ඝ සංසාරයේ ඔබ අප සෑම දෙනාම අනන්ත ජාතිවල හඳා වැළපී තියෙනවා අමනාප සංපයෝගා මනාප විපයෝගා අමනාප දේවල් ඇතිවීමෙන් මනාප දේවල් නැතිවීමෙන් හඳනවා වැළපෙනවා ඒ වැළපෙන අවස්ථාවල මහණෙනි තමාගේ මෞතුමියගේ මහන් අභාවයෙන් මරණයෙන් එක පුතෙක් එකම පුතෙක් හඳුව කඳුළු එකතු වුණා නම් මේ මහා සාගරයේ ජලය කියන්නේ සතර මහා සාගරයේ ජලය අඩු ඒ කඳුළු ජලය ඊට වැඩි ඒ තරම් එකමව කෙනෙක් උදෙසා හඳලා තියෙන එක පිය කෙනෙක් උදෙසා එක සහෝදරයෙක් උදෙසා එක සහෝදරියක් උදෙසා එක දුවෙක් උදෙසා එක පුතෙක් උදෙසා මේ එක එක ඥාතීන් උදෙසා හඳු කඳුළු එක එක පුජ්‍යලයාගේ නොනැසී පැතුණා නම් සතර මහා සාගරයේ ජලය ඊට වැඩි මහණෙනි ඒ තරම් දික්සතරක් අපි හඳමින් වැළපෙමින් ඇවිල්ලා තියෙනවා ඊළඟට කීරේ සූත්‍රයේ සඳහන් වුණා මානෙනි මේ ලෝක ධාතුෙහි මව් නොවු කෙනෙක් නැත පියා නොවු කෙනෙක් නැත සහෝදරයා නොවු කෙනෙක් නැත සහෝදරි නොවු කෙනෙක් නැත දුව නොවු කෙනෙක් පුතා නොවු කෙනෙක් ඥාති නොවු කෙනෙක් නැත එකවරක් නොවේ සියවරක් නොවේ දහස්වරක් නෙවේ ලක්ෂවරක් නෙවේ අසංචේය අප්‍රමේය වාරවල ඒ සෑම කෙනෙක්ම ඔවුනොන්ට මව් වෙලා පියා වෙලා සහෝදරයා වෙලා සහෝදරී වෙලා මේ ඥාති පරම්පරා ඇතිලා තියෙනවා යම් කිසි මව් කෙනෙක් එකම නමින් සුමනාවති කියලා එවාගෙම 31 වෙනි පුතාම වෙලා ඒ පුතාටම පෙවූ කිරි ඒ මව්තුමිය සංසාරයේ පෙවූ කිරි සතර මහා සාගරයේ ජලයට වැඩි මහණෙනි මේ තරමට සංසාර ගමන දිගයි
මේ ලෝකේ එක එක මව් කෙනෙක් එක එක පුජ්‍යණෙක් එක එක මව් කෙනෙක් වෙලා පෙවූ කෙනෙක් සතර මහා සාගරයේ ජලයේ වැටුණා මොනතරම් සසරක් අපි කිරිබීලා තියෙනවද මොනතරම් වාරයක් අපි මව්පිය දූ දරුවන් වෙලා ඉඳලා තියෙනවද මේ නිසා මානිමි දික් සංසාරය අගම ලෝකේන්නේ නැත ඊළඟට හඳුන්වනවා පර්වත උපමාරේ තරා ස්වාමීන් වහන්සේ නමක් ඇහැලා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ කල්පයේ කොච්චර දිගද ස්වාමීන් महान गण कल ये ज्ञान स्वामी उपमाक्यदुना दिगपाल विशाल पर्वत एक घन शैल मे पर्वत मे शैल मे पर्वत इतरा पूज्य मे कारस्त्र सिनिधु वस्त्र सिनिधु वस्त्र मे गाल पर्वत अरुदीय स्वामी दिगद महान गण कल स्वामी उपमावा खुलवली विशाल नगर यदुना दिगाय फललाय वाटाय उसाय संपूर्ण आयो दिगाय असंते धर्मतावाद्यंग्यासंख्यो असंख्यकाल अपे बुद्धुजानवासी महाकाल्पेकीय महाकाल्यपमेंद्रजानवास
අභිඥා බලලාභී ස්වාමීන් වහන්සේලා හතර නමක් අවුරුදු 120ක් ආයුෂ තියෙන අභිඥා බල ලබාගෙන අවුරුදු 100ක් ජීවත් වෙන ස්වාමීන් වහන්සේ හතර නමක් එක නමක් 1000කට කල්ප ලක්ෂයක් බලනවා තවත් නමක් තවත් කල්ප ලක්ෂයක් බලන මේ හතර නමක් එකතු වෙලා ආසී ලක්ෂේ ලක්ෂේ දෙකින් 10000ම 4 ලක්ෂයක් දෙකින් ගණන් කරනවා අවුරුදු 100 ගෙන ජීවෙනවා නමුත් මේ කල්පයේ ගත වෙච්ච කල්පය ගණන් කළා සංවන්නේ නැහැ කියන කුණවාසේ දේශනා කළා මේ තරම් දීර්ඝයි සංසාරය ඊළඟට දේශනා කොටවා දාලා ගංගා සූත්‍රයේ එක්තරා කෙනෙක් ප්‍රශ්න කළා ස්වාමීනි මේ කල්ප ගණන අපට ගණන් වශයෙන් වනින්න පුළුවන්ද භාග්‍යතුන් වහන්සේ වදාලා නැන්නේ නැහැ කි උපමාවක් ඇහැවා මේ ගංගා නම් ගඟ විශාලයි නේද යදුන් දාස් ගණනාවක් හිමාල වනාන්තර ඉඳලා මහා මුහුදට ගලාගෙන එනවා නේද මේ ගංගා නම් ගඟ ආරම්භයේ පටන් මහා මුහුදට යන තුරු යන්තාක් වැලි තියෙනවා නේද ඒ වැලි ගණන් කරලා බැලුවොත් ඒ වැලි වලින් ගාන්ධ සංසන්දනය වෙන්නේ ඊට වඩා කල්පේ බොහෝම දිගයි කියන කුණාසේ තෝරලා දුන්නා ඊළඟට සඳහන් කළා දණ්ඩ සූත්‍රයේ දණ්ඩ සූත්‍රයෙන් හඳුන්වන්නේ යම් කිසි කෙනෙක් දීර්ඝ දණ්ඩක් අහසට වීසි කරනවා සමහර විට මේ දණ්ඩ මුලින් ඇවිල්ලා පොළොව වැටෙනවා සමහර තලින් ඇවිල්ලා වැටෙනවා සමහර මැදින් වැටෙනවා ඒ වාගේ මේ සාංශාරික සත්‍යය එක වේලාවකට සතර ආපාරකින් පතිත වෙනවා තව වේලාවකට දෙව්ලොවට වඹලොවට ඇතනවා තවත් වේලාවක මනුපතේට එනවා මනුෂ්‍ය ලෝකෙට එනවා මේ නිසා මේ ගති නීතයක් නැති ෘතුජන සත්‍යය කලින් කාලේ මේ වාගේ දුකට සැපට මාරු වෙවි සංසාරේ සැරිසරනවා කියන එක ධන්න සූත්‍රයෙන් දේශනා කොට වදාලා ඊළඟට සඳහන් කළා තවත් අට්ඨිපුඤ්ඤ සූත්‍රයේ සඳහන් කරනවා මේ වේපුල්ලේ කියන පර්වතයේ ගමදිව තියෙන රජගහනුවර විශාලම පර්වතයයි වේපුල්ලේ අද වේපුල්ල පර්වතයේ තමයි සාමචෛත්‍ය ගොන්නගල තියෙන්නේ ගමදිව ගියත් වඳින ඇතෙන් ගිහිල්ලා බුදුරජාන් වහන්සේ වැඩින්න කාලෙත් උතෙන් වැඩලා තියෙනවා ගිජකෝටි පර්වතයේ තියෙන ඊට සමාන්තර ඊට ආසන්නද ඒ වේපුල්ල පර්වතයේ සංසන්දනය කරනවා යම් කිසි මිනිසෙක් මේ එක කල්පයක් තුළ උපදින මරණ වාරවල තියෙන අතිසේකිනි විනාශන වෙයි තිබුණා නම් ඕගේ අතිසේකිනි විනාශන වෙයි තිබුණා නම් ඒ කල්පයක් තුළ මේ වේපුල්ල පර්වතයට වඩා විශාල අතිසේකිනි පර්වතයක් වෙනවා කියලා. ඒ තරම් මේ සංසාරේ උපදින්න මැරෙන්න සවරෝක සත්‍යවල සිද්ධ වෙනවා. එහෙමදාම අතිසේකිනි තන සත්‍යවල උපදිනව නෙමෙයි. අතිසේකිනි ලැබෙන නැත්නම් අස්තපුන්දර ඇති වෙන සත්‍යයන්ගේ වශයෙන් තමයි සඳහන් කරන්නේ දුනේ. ඊළඟට සඳහන් කරන්නේ දුනේ දුග්ගත සූත්‍රයේ මානිමි ඉදිරියට අපිට මුණ ගැහෙනවා නේ දුගී මගින් අසරණ අනාථය දුක්චිත සත්වය පිළිකුල් කරන්න එපා එලාට හිතන්න මේ පුජ්‍යලයා වගේ මමත් අනන්ත ජාතිවල දුගී දුප්පත් අසරණ අනාථ වෙලා සිඟන්නම් වෙලා ජීවත් වුණා ඔහොම මේ දුක්චිත ජීවිතයේ සදාකාලික නිමින් ඉන්නවා නෙමෙයි කාලික නරක ආදී දුක් විඳිනවා කලක මනුෂ්‍ය ලෝකයේ දුර්ගත වෙනවා තවත් කාලයක මනුලොව බොහෝ සම්පත් ඇත්තෙක් වෙනවා තා කාලක ශක්ති රජ වෙනවා තා කාලක දෙව්ලෝ දෙව් රජ වෙනවා බඹලෝ අත් යනවා මේ වාගේ ගති අනිත්‍යයි එනිසා ඔහුට මෛත්‍රී කරන්න මේ තැනැත්තා සංසාර ගමන වශයෙන් එහෙම දුකටපත් වුණා මේ තැනැත්තාට අපරාපරී වේදිනේ කුසල් සිත් ඇති වෙලා හොඳ සුභතියක පහළ වෙලා කල්යාණ මිත්‍රයන් ඇසුරේ සුසලිත පුරාගෙන දලුව ජාගන සංසාර දුකින් මිදී නිවන් දකීවා කියලා මෛත්‍රී කරන්න. ඊළඟට සඳහන් කළා සුඛිත සත්‍යය සුඛිත සූත්‍රය කියන්නේ යම් කිසි බොහෝම සම්පත් ඇති කෙනෙක් සම්මුඛ වෙනවා දකිනවා. ඉතින් දෙකියවා මේ වගේ මමත් අනන්ත ජාතවල සම්පත් ඇතිව ජීවත් වුණා. නමුත් මේ සම්පත් කියන જાතිය හරි තාස්සයාගේ පිට උඩ තියෙන කොමඩු ගැලියක් වාගේ පෙරලෙනවා හැමදාම කියන දෙයක් නෙමෙයි වරින් වර මාරු වෙනවා සම්පත් විපත් බාටපත් වෙනවා මේ තැනැත්තා ලබාගත් සම්පත් නොපිරිනේවා මේ තැනැත්තා මේ සම්පත් වල පිහිටාගෙන තුන් දොනේ සුසරේ කුරලා සුගතියේ තනිවනේ සපත් වේවා කියලා සිතන්නේ කියලා පුරුදු කරන්නවා දාලා ඊළඟට දේශනා කළා පාවීක සූත්‍රයේ පාවීක සූත්‍රයේ පිළිබඳව බොහෝ සෙයින් නිතර අහන්න ලැබෙනවා අපේ සරුවක්යන් වාසේ බුදු වෙලා පළවෙනි අස්වාස්ථාන කාලයේ සිපතනාරාමේ වැඩ ඉඳලා
හැටනමක් රහතන් වහන්සේ ජනපද චාරිකාව ඉතිලක් කර යවා සමන්වා සුරුවේ දනෝ බලා වඩිනවනේ. ඒ වඩින වෙලාවේ කප්පාසික උයන කියන උයනට වැඩියා. ඒ වැලියේ විශේෂ ආරමුණක් ඇතුව කුසව රජුරුවන්ගේ සහෝදර රාජකුමාරු 30 දෙනෙක් සිටියා. බොහෝම සමග සම්පන්නයි. එයින් 29 දෙනෙක් විවාහපත් කුමාරවරු. එක්කෙනෙකුට කුමාරිකාවක් සිටියේ නැහැ. එවැනිම වෛශ්‍රාංගනාවක් අරගෙන ඇවිල්ලා හිටියා. මේ ඇත්තෝ මේ උයනේ විනෝදයෙන් ඉන්න අතරත එක වෛශ්‍රාංගනාව ඒ කුමාරවරුන්ගේ කුමාරිකාවරුන්ගේ වටිනා වටිනා ආභරණ ඔක්කොම පොද බැඳගෙන යන්න ගියා. පස්සිනේ කුමාරවරු මෙවස් සොයනකොට සොයනකොට මේ වෛශ්‍රාංගනාව නැත නිසා අවිදිගණ යද්දී බුදුරජාන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා දැකලා එතෙන්ද ගිහිල්ලා කතා කළා. ස්වාමීනි මේ පැත්තේ ස්ත්‍රියාවක් ගියාද කියලා. බුදුරජාන් වහන්සේ වදාලා කුමාරවරුනි අනුන්ගේ ගමන් මඟ සෙවීම හොඳද? තමා යා යුතු ගමන් මඟ සෙවීම හොඳද කියලා. මේ කුමාරවරුන් බොහෝ කුණ භාර්යාවක් භාග්‍යය තිබුණා. එහෙමයි ස්වාමීනි තමන් යන මාර්ගිනේ සොයන්න වටින්නේ. ආ එහෙමනම් ඔහොම වාඩි වෙන්න මම තමන් විසින් යා යුතු ගමන් මඟ කියලා දෙන්නම් කියලා අනුපිළිවෙල දේශනා කළා. කුමාරවරුන් හිත සමාධි වුණා. සාමුක්ඛංශික දේශනාවකින් චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කොට දේශනා කළා. ඒ දේශනාවෙන් කුමාරවරු සීල දෙනා සමහර කෙනෙක් සෝවාන් සමහර කෙනෙක් සකදාගාම සමහර කෙනෙක් අනාගාමී වුණා. පස්සේ ඒ භික්ෂු භාවයෙන් පැවිදුණා. අර කුමාරිකාරු සීමාලිගාවට යවුණා. ඉතින් මේ භද්‍ර වර්ගීය ස්වාමීන් වහන්සේලා චාරිකාවක කලක් ඇවිදලා ගින් පාවානුවර ඇසුරු කරගෙන කොසල් දනවටයි අයිති ආරණ්‍යක අවුරුදු 20ක්ම උතාංග දාදී වැඩ හිටියා. එහේ වැඩෙන්නේ අවුරුදු 20කට පස්සේ බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න ඉත පහළ වෙලා වස්වසන් ආසන්න කාලේ සවැත් නෝද බලා පිටත් වුණා. යන අතරමඟ ඇසලකෝ උදාවි ජේතවනාරාමයේ තියන් ඉස්තරේ සාකේත නගරයේ වස්තලෙමින් සිද්ධ වුණා. පසු අවසානින් පසුව මහා පවාරණී කළ ජේතවනාරාමී බලා වැඩිය බොහොම දුෂ්කර ගමනක්. වර්ෂාපතලින් පාරවල් මඬ වෙලා බොහොම දුකසේ වැඩියා. බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා දන්ද නමස්කාරයෙන් තොරතුරු විමසුවා. සාරුවක්යන් වහන්සේ මේ ත්‍රිසගයේ නුවණ මොහුකුරු ඇති බව දැනගෙන මේ පාවියක සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කළා. අසවදාලා මහණෙනි ඔබ මොනවද හිතන්නේ? මේ දීර්ඝ සංසාරයේ ඔබ එකින් එකෙක් තම තමන්ගේ ගෙල තිඳීමින් ලැබුණු ජලෝලේ මහා සාගරයේ ජලයට වැඩිද අඩුද කියලා හිතනවාද? එහිමයි ස්වාමීනි අපි හිතනවා අපි මේ දීර්ඝ සංසාරය ඇවිදිද්දී අපි එකිනෙකාගේ ගැළ සිඟීමින් ගලාගෙන ගියේ නී එකතු වුණා නම් සතර මහා සාගරේ යලිත වැඩි කියලා අපි හිතනවා. ඉතේම අනෙනි. ඔබ සබ අපි සෑම දිනම සසරදී එළිමෙකු වෙලා දෙලි කැපුම් ලැබුව වාරවල ගැළුණේ මහා සාගරේ යලිත වැඩි. ඒ වගේම බැටලෝක වෙලා ඌරෙකු වෙලා ගමේකු වෙලා මීහරකෙකු වෙලා ඒ වගේම පරදාන කර්ම කරන මිනිස්සෙක් වෙලා රාජා අපරාධකාරීෙක් වෙලා මම්පාරණ සොරෙක් වෙලා එහෙම අවස්ථාවන් හිදී එතේක ජාතිවල දෙලිකයි පුන් ලැබුව වාරවල ගැලුනේ සතර මහා සාගරයේ ජලයේ වැඩි මානෙනි. මේ තරම් දික්සසිරෝ බාප සෑම දිනම සැරිසැරිවේ අවිද්‍යා නීවරණයෙන් ආරණ වෙලා කෘෂ්ණා සංයෝජනයෙන් බැඳීගෙනයි මුලාවෙන් අපි සංසාරේ ඇවිද්දා. ඒ නිසා මේ සංසාර ගමන ගැන කලකිරීම වටිනවා, නොඇලීම වටිනවා, දෙයින් අතෙන් ඉදින් වටිනවා නියද කියලා ගැඹුරට දේශනාවක් කළා. දේශනා අවසානයේ ස්වාමීන් වහන්සේ 39ම අධිඥා බල සහිතව ත්‍රිපිටකයේ චතුපරිසම්බිදාලාභීව මහා රහත් භාවයට පත් වුණා. ඒක තමයි පාවෙයක සූත්‍රයේ තේරුම කෙටි. ඊළඟ සඳහන් කළ මාතු සූත්‍රයේ මහණෙනි මේ දීර්ඝ සංසාරේ මව නොවූ කෙනෙක් නැහැ. ඊළඟට පිතා මේ පිතු සූත්‍රයේ මේ සංසාරේ පියා නොවූ කෙනෙක් නැහැ. එකවරක් නෙමෙයි දෙවරක් නෙමෙයි අසංකේය අප්‍රමේය වාරවල කේකේනා මව් වෙලා පියා වෙලා ඊළාට පුතා වෙලා දුව වෙලා සහෝදරයා වෙලා සහෝදරී වෙලා කියලා සූත්‍ර 6කින් මේ ඥාති සම්බන්ධකම දේශනා කොට වදාලා අන්තිම සූත්‍රයෙන් දේශනා කොට වදාරන්නේ යෙදුනේ පර්වත සූත්‍රය. ඒ කියන්නේ කකුසන්ධ බුදුරජාණන් වහන්සේගේ කාලයේ වේපුල්ල පර්වතය විශාලයි. ඒ කාලේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 40,000යි. කකුසන්ධ බුදුරජාන් වහන්සේගේ අග්‍රස්නායක දෙනම විදුර සංජීව. ඒ කාලේ මේ වේපුල්ල පර්වතයට නමක් තිබුණා පාචීනවන්තෝ කියලා. ඒ මිනිස්යාගේ නමක් භාවිතාවනේ මේ තීවරා කියලා.
ඒ මිනිස්යාන්නේ මේ පර්වතයට නැගෙන්න යනවා දවස් 4ක්. බහින්න යනවා දවස් 4ක්. ඒ තරම් විශාලයි මේ පර්වතේ. නමුත් කකුසන් බුද්ධ ශාසන කාල වෙනකොට මේක කුඩා වෙලා. කොහොමද? ඒ කාලේ මිනිස්යාගේ වයස අවුරුදු 30,000යි. කොණාගමන බුදුරජාන් වහන්සේ පහළ වුණු කාලේ ඒ කාලයේදී උන්වහන්සේගේ ශ්‍රාවකයෝගලේ හඳුන්වන්නේ විදුර සංජීව පළමුව විදුර සංජීව කොන්නේ කකුසන් බුදුරජාන් වහන්සේ කාලේ දීයෝ සුත්තනේ කියන අග්‍රස්රාග දෙනෙන් තමයි කොණාගමන බුද්ධ ශාසන කාලේ හිටියේ ඒ කාලේ මේ පර්වතයේ හඳුන්වනවා සුපස්ත වංකපාබ්බති කියලා වංකපාබ්බති ඒ කාලේ මිනිස්යන් හඳුන්වනවා රෝහිතස්සේ කියලා ඒ මිනිස්යන්නේ මේ පර්වතෙට නැගෙන්න යනවා දවස් 3ක් බහින්න යනවා දවස් 3ක් ඒ තරම් පර්වතේ කුඩා වෙලා ඊළඟට කොණාගමන බුදුරජාන් වහන්සේ ළඟට කාශ්‍යප බුදුරජාන් වහන්සේ පහළ වුණා ඒ කාලයේදී මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 20,000යි ඒ කාලේ මේ පර්වතය හඳුන්වලා සුපස්සෝ කියලා මිනිස්යන් හඳුන්වනවා සුප්පියා කියලා ඒ සුප්පියා මිනිස්යන්නේ මේ පර්වතෙට නැගෙන්න යනවා දවස් 2ක් බහින්න දවස් 2ක් නැතරම් කුඩා වෙලා ඊළඟට අපේ බුද්ධ ශාසන කාලේ වෙනකොට මේ පර්වතයේ වේපුල්ල නමින් හැඳින්වෙනවා වේපුල්ල පර්වතයේ ඇති කාලේ මේ ප්‍රදේශවාසී ජනතාව හැඳින්වුවේ මාගධිකා කියලා ඒ මිනිස් පර්වතෙට නැගිනවා මොහොතකින් බහිනවා ඉතින් කොයිතරම් කුඩා වෙලාද මේ වාගේ සියලු සංස්කාර ගෙවි ගෙවි යනවා නැති නැති යනවා අනිත්‍යයට පත් වෙනවා කියන එක පහදා දෙමින් ඒ දින සූත්‍ර දේශන අවසන් කළා එතකොට මෙන්න මේ සූත්‍ර විශ්ෙන්න කියවන්නේ එකම පරමාර්ථයක් මොකද්ද මේ පරමාර්ථය මේ දීර්ඝ සංසාරයේහි ලෝක සත්‍ය අවිද්‍යා නීවරණයෙන් ආවරණය වෙලා කුෂ්ණා සංයෝජනයෙන් දැඳිලා නැවත නැවත හැසිරීමෙන් ආවා එහි අග මුල පෙන්විය නැහැ තරම් දීර්ඝයි අගක් පෙන්වන්න බෑ මුලක් පෙන්වන්න බෑ එතරම් සංසාරයේ දිගයි මේකයි උන්වහන්සේ පහදා දුන්නේ පළවෙනි අර්ථේ එනිසා මේ දික්සතරදී සෑම සත්‍යයකම අනන්ත අප්‍රමාණ දුක් වින්දා දරි දුක් වින්දා වේසනේ වින්දා මහා පොළවේ පොස පස වැඩි කළා මේ නිසා මේ සංස්කාරයන් කෙරෙහි කලිතිරි නොඇලී මේ මත නිදීන් වටිනවා කියන එක මේ දේශනාවේ පරමාර්ථයයි ඊළඟට අපි සලකා බලමු විශේෂයෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන්න යෙදුණු මේ අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා අවිද්‍යාව කියන එක තමයි අපිට තේරුම් ගන්න අත්‍යවශ්‍යදී. අවිද්‍යාව කියන්නේ මෝහය. මේ මෝහය සම්බන්ධව දීර්ඝ විස්තරයක් කරන්න තියෙනවා කාල වේලා මදි. මෝහය කියන එක සරුවක්යන් වාස්තේ දේශනා කරන පද 25කින්. පද 25කින් තෝරනවා මේකේ ලක්ෂණ. මෝහය කියන එක හඳුන්වනවා අඥාන ලක්ෂණ. ඒක නොදන්නා බව මෝහය තියෙන අවිද්‍යාවේ ලක්ෂණයයි. ඊළඟට සම්මෝහ රස මේක ක්‍රියාකාරීත්වේ නම් මුලා වීමයි. එවාගෙනම අවිද්‍යාව යටෙන්නේ සාධන පච්චුපාඨාන හැම දෙයක් වහා දානවා. හැම දෙයක්ම වසා දානවා. තෝරා ගන්න බැරි නිසා වසා දානවා. ඊළඟට ආසව පදත්තාන මේ අවිද්‍යාවට ආසන්නම හේතුව තමයි ආශ්‍රව ධර්ම. කාම ආශ්‍රව කියන්නේ ලෝභය. එවාගෙනම භව ආශ්‍රව කියන්නේ ලෝභය. ditta ආශ්‍රව කියන්නේ දෘෂ්ටිය. අවිද්‍යා ආශ්‍රව කියන්නේ මෝහය. එවම තමයි මේත ආසන්න හේතුව. එතකොට අඥානං අදස්සනං අනවිසමයෝ අනනුයෝගෝ අසම්බෝධෝ අප්පටිවේදෝ ආදී නම් වශයෙන් 25කින් හඳුන්වනවා. ඒ හැම එකකින්ම කරන්නේ මේ අවිද්‍යාවේ ස්වභාවය පහදා දීමයි. ඊළඟට තවත් දුරට ඒක නිර්වචන වශයෙන් හඳුන්වනවා. කෝරේතුං අයුත්තට්ඨේන කාය දුචාරිද්දාදී අවින්දයන් නාම තං අවින්දයන් වින්දති ඉති අවිද්‍යා ඒ කියන්නේ කාය වාක් මනෝ දුස්චරිත අනුගමනී නොකල යුතුයි නොපිළිය යුතුයි ඒවාම කරන නිසා ඒකට කියනවා අවිද්‍යාව කියලා. තබ්දි පරිිතෝ කාය සුචිතාදී වින්ද්‍යන් නම් තං වින්ද්‍යන් නවින්දති ඉති අවිද්‍යා. ඒ කියන්නේ ආරමයේ අනුගමනී කල යුතු කාය වාක් මනෝ සුචරිත ඉති පන්සිල් කොහයට සිල් තවගේම දස කුසල ධර්ම ආදී වූ කුසල ධර්මයන් අනුගමනය නොකිරීමත් අවිද්‍යාව හැටියට හඳුන්වනවා. තවන්ගේ ස්කන්ධයන්ගේ ස්කන්ධාර්ථය, ආයතනයන්ගේ ආයතනාර්ථය, ධාතුන්ගේ ශුන්‍යතාර්ථය, ඉන්ද්‍රියන්ගේ අධිපත්‍යාර්ථය, එවාගෙම ආර්ය සත්‍යයේ තියෙන සත්‍යාර්ථය මේවා සංගවනවා. ඒ සංගවන්නේ නිසා ඉති කරන අවිද්‍යාව කියලා. එවාගෙම
පමණනු කර ඇති මේ දීර්ඝ සංසාරයේහි යෝනි ගති භව විඥානත්‍ත්‍ති එවගේ සත්තාවාසවල සත්‍යයන් දුවවනවා මේ එනිසාත් මේකට අවිද්‍යාව කියලා කියනවා. ඒකම චක්කු සෝත ආදී මේ ඉන්ද්‍රියම් පිළිබඳව එවගේම රූප සද්දාදී අරමුණු පිළිබඳව පටිසම්පාද පිළිබඳව මේවා සම්බන්ධව කිසියම් දෙයක් දැනගන්න දෙන්නේ නැතුව වහලා දානවා ඡාදනතෝ පියවිද්‍යා. මේකනේ තේරුම් වලින් මෙයා හඳුන්වනවා අවිද්‍යාව අඥානෙ අදස්සන ආදී නම් වලින්. ඒකට මේක ආවරණයක්. සුගතීට යන්න බාධා කරන අවිද්‍යාව, බඹලෝට යන්න බාධා කරනවා, නිවනට යන්න බාධා කරනවා, කුසල කරන්න බාධා කරනවා, ධ්‍යාන වඩන්න බාධා කරනවා, මාර්ගඵල ලබන්න බාධා කරනවා, කරන්න පුළුවන් දේවල් තමයි තුන් දෙනින් විසිරිත් කුල අපාගාමී වීම. ඉතින් මේක ආවරණයක් නීවරණයක්. කෘෂ්ණාව කියන එක කවුරු නිතර අහලා තියෙනවා යායන් කන්නා පොනෝ භවිකා නන්දිරාග සහගතා තත්ත්‍ර තත්තා විනන්දිනී සේතිය දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. ඒ කියන්නේ භවෙන් භවයට ගෙනියන්නා වූ ඒ ඒ දේ පිළිබඳව ප්‍රීතිමත් වෙමින් හැලෙන්නා වූ උපනුපන්තන අලෙන්නා වූ ස්වභාවය ඇති මේ තෘෂ්ණාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා නමින් තුනට වැඩෙනවා තුනට බෙදෙනවා. ඊළඟ රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා ආදී හයකටත් බෙදෙනවා. නැවත ඒක බෙදෙනවා 108කට. 108 වදාරුම් වෙනවා මේ තෘෂ්ණාව. චක්කු සෝත ගාන ජීවා කාය මන කියන මේ ඉන්ද්‍රියන් පිළිබඳව ආයතනයන් පිළිබඳව 18කට බෙදෙනවා තෘෂ්ණාව. ඒවා පිළිබඳව කාම තණ්හා 6යි, භව තණ්හා 6යි, විභව තණ්හා 6යි 18යි. රූප ශබ්ද ගන්ධ රස ස්පස්තාවිය ධර්මිකින හයනුව ඔයගේ කාම තණ්හා 6යි භව තණ්හා 6යි විභව තණ්හා 6යි ඔක්කොම 18ක් වෙනවා 36යි. අතීත වශයෙන් ඉන 36යි, අනාගත වශයෙන් ඉන 36යි, වර්තමාන වශයෙන් ඉන 36යි කියලා එකතු වුණාම 108යි. මේ 108 වෙනි දාරුන් කෘෂ්ණාවම සංයෝජනයක් ගැනීමක්. තම තනම බැඳගෙන තියෙනවා මේ තෘෂ්ණාව. මෙන්න මේ අවිද්‍යාව නැමැති ආවරණයයි රාගීම තෘෂ්ණාව නැමැති බන්ධනය නිසා තමයි මේ ස්කන්ධ පරම්පරාව භවෙන් භවයට පෙරලි පෙරලි සංසාරේ සැරිසරන්නේ. අපේ බුදුරජාණන් වහන්සේම දේශනා කොට වදාළා බෝතුරා බුදු වී බොමුලදී අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිද්දසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දික්තෝ සිනි පුන ගේවන්න කාහසී සම්බාතේ පාසුකා භග්ගා ගහකෝටං විසං කිතං විසංකාරගතං චිත්තං සංහානං කය මජ්ජගාති පුනප්පුනං ජාති දුක්ඛා යිති. මේ නැවත 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 ඉදීම දුකක් බව නුවණින් දැනගෙන ගහකාරකං ගවේ සන්තෝ අනිබ්බිසං මේ ස්කන්ධ පරම්පරාව නැමැති ගෘහයේ කරන කතරුතුමා සොයසුරයන් නොදක අනේක ජාති සංසාරං සන්ධාවිස්සං ප්‍රමාණ කරන්න බැරි මේ සංසාරේ උපදෙමින් නැරෙමින් ඇවිද්දෙමි. ගහකාරක දිට්ඨෝ සීවි මේ ස්කන්ධ පරම්පරාවේ ගෘහයේ කරන්නා වූ කතරුතුමනි ඔබ මට පෙන්වනා කුණ ජේහන්න කාහති මින් ඉදිරියට ඔබ මට ගෙවා සාදන්නේ නැත. මක් නිසාද? සම්බාතේ පහසුකා භග්ගා ඔබේ ගෘහය සම්බන්ධ ස්කන්ධේ ගෘහය සම්බන්ධ සියලු පරාලම බින දැම්මා. ගහකූටං විසංකිතං ඔබේ කණිමරලම සුණු විසුණු කළා. විසංකාරගතං චිත්තං මගේ සිත සංකතේට ගියා. තණ්හානං කාය මජ්ජගා එකදස්තිය අත්මයදාරං වූ තෘෂ්ණාවගේ සේනම් වූ සාන්ත නිවන අවබෝධනා කළ ප්‍රීතිවාදී කියයි. ඒ උන්වහන්සේ මේ සංසාරේ ජාගත හැටි තමන් වහන්සේ සාරා සංකේයී කල්පලක්ෂයක් මුළුල්ලෙහි සොලසා සංකේයී කල්පලක්ෂයක් මුළුල්ලෙහි විෂයා සංකේයී කල්පලක්ෂයක් මුළුල්ලෙහි ලෝතුරා බුදුරයන් වහන්සේලාද සම්මුඛ වෙමි. මේ කියන ස්කන්ධ පරම්පරාවේ තත්ත්‍ය ආબોධ කර ගැනීම පිණිස පාරමී පුරන් ඉදිරිපත් වුණා. නාසේ බෝධි සම්භාර පාරමී ධර්මයන් පුරාගෙන පුරාගෙන ඉලංකිමත් භාවයේදී සිද්ධාර්ථ ගෞතම නමින් පහළමි. 29 වෙනි වසරේදී අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී 35 වෙනි වසරේ වෙසක් පුද ප්‍රසන්නස්වාක් බොහෝ දවසේදී බුද්ධගයා සුද්ධ භූමියේ වජ්‍රාසන රෝඩව බෝධින් වහන්සේට පිටදී මේ කියන සපරිවාද මාර පරාජය කොට කුෂ්ණාව අවිද්‍යාව ප්‍රහාණය කරමින් සාරවත් තාඥාන ප්‍රතිලාභයෙන් සම්මා සම්බුද්ධ රාජ්‍යයට තනිනවා දාලා
Emi Saruakyan Mahanse Saruakya Sathyanin Danagana Emi Atheete Pravurthi Siyallama Pahada Deshana Kala Tiyenne Kenekogin Ahagana Noyi Taman Mahanse Abodha Karagatte Emi Visuddhu Dharmaya Nuwanathi Janathata Abodha Karunu Pinisamai Me Vidiyata Aneka Vidiyen Dharma Deshana Kota Wadala Tiyenne Enisa Me Diksasaredi Ananta Apramana Sansara Dukin Peli Peli Aawa Apavisin Kala Hituwanne ඒ සංස්කාර දුක්ඛයෙන් සදාතත මිදීම පිණිස කළ යුතු පිළිවෙත් මඟ අනුගමනය කිරීමයි. ගෘහස්ථය බෞද්ධ දෙපාර්ශ්වයේ විසින්න නිත්‍ය වශයෙන් උත්තරීතර සීලස්කන්ධයක් ආරක්ෂා කළ යුතුයි. සීලය බුද්ධ ශාසනයේ පදනමයි. සීලේ පිහිටාගෙන පීවරෙන් පීවර අන්තරක් නැහැර තමන්ගේ සිත සමත භාවනාවසින් උත්තර සිත සංපත්තීමේ භාවනා මරම අරමුණක් භාවිතා කළ යුතුයි. ඒ සඳහා භාවනා කමඨාන් 37 සමතිසග්ගේ සම 40ක්ගේ දේශනා කරලා තියෙනවා. ඒ භාවනා තුළින් සරල වූ පහතු සමන්න වැටෙන භාවනාවක් නිතර හිතේ භාවිතා කළ යුතුයි. ඒකට වෙලාවක් නැtei කියලා නෑ. සෑම වෙලාවක්ම වෙලාවක්මයි. හින්දෙන් අවදිවතන් පටන් ගන්න කියන සෑම කටයුත්තකදීම මේ විදිහේ මානසිකාරයකින් දාස ගෙවා ගන්න අපි පෙළ ගැසිය යුතුයි. ඊළඟට මේ මානසිකාරයේ තුලින් අපි ඊළඟට හැරෙනවා ත්‍රිලක්ෂණ විපස්සනා වතින් පරමාර්ථ ධර්මයන් අරමුණු කිරීම. හැම දෙයකම තියෙන සම්මුතිය දැකීමයි බොහෝ වාසෙන්. මේ සම්මුතිය තුල තියෙන පරමාර්ථයේ සාගන හි ත්‍රිලක්ෂණයේ මෙනෙහි කරමින් අපි නිතර නිතර නුවණ ප්‍රඥාව දිනු කළ යුතුයි. මේ තියෙන සීල සමාධි ප්‍රඥා කියන ගුණාංග තුන අනුගමනය කරනවා නම් මොහතෙන් මොහත මොහතෙන් මොහතර යදුණක් දිගපාල උසෑති ගල් පරිවතේ කසීසලුවකින් ආරුදු 100කට වඩාක් ඉහ දාලා දෙවෙනවා නම් ඉච්චේ ඊට වඩා ගැඹුරු ඊට වඩා පළල්ලු ඊට වඩා ශක්තිමත් වූ මේ කෙලස් කඳු සියල්ල සෝදා හැර ඒවා පිසදමලා අපට මේ සංසාර සාගරයෙන් ඉතර වෙලා ලැබෙන ලෝකෝත්තර නිවන සාක්ෂාත් කරගන්න යම් දවසක අවස්ථාව ලැබෙනවාමයි එනිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ දේශනා තුලින් අපට දේශනා කරන්න යෙදුනේ මේ පිළිබඳ වස්තාවන්ත වීම පිණිසයි. සමන් වහන්සේ මේ ලෝක tattයේ දුකට පත් කරන ලෝකයාගේ තියෙන දුක පෙන්ලා නිකරුණේ ඉන්නවා නෙමෙයි දුකට හේතුවක් තියෙනවා ඒක තමයි උන්වහන්සේ සමුදේ හැටියට වදාළේ. ඒ සමුදේ ප්‍රහාණය කිරීමේ මඟකොත් තියෙනවා ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය අනුව ගමන් කිරීමේදී අනුගමනය කිරීමේදී මේ දුක සමුදය ස්වභාවයෙන්ම අවබෝධ කරගෙන ඊට පස්සේ Nirodhe කියන්නේ නිර්වාණයට සපත් වීමට අවකාශ ලැබෙනවාමයි එනිසා අපි චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස අරමුණු කරගැනීම සරුවඥන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ප්‍රතිසංයුක්ත දේශනාවකට ඉතා කෙටි වේලාවක් සවන් දීලා අපේ දේශනාව සමාප්ත කරමු සාන්ති නායකයන් වහන්සේ ලෝතුරා බුදු වී 45 වසරක් මුළුල්ලේ ලොවට අමා දහම් වැසි වස්සවලා සූවිස අසංකේය නවකෝටි 60 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුර ප්‍රමුණවා වදාලා අනාංගිතේ බලා සුදු මුදුරයත් විහෙදෙන දලදා ස්පර්ශයෙන් සූවිසුද්දෝ සිහි සත් ධර්මයේ දේශනා කොට වදාරා තබා තමන් වහන්සේ ආශාගේ කෙළවර අනුපාදිශේෂ පරිනිර්වාණය නිවන් පුර වැඩියා රහතන් වහන්සේලාද පිරිණෝන ආර්යයන් වහන්සේලා සුගතිගාමි වුණ සසු ජනතාව සෝකියේ කර්ම ආරෝපකෝ මිය පරලෝ ගියා විහාරස්ථාන රාජධානි ගයන් පොතුණු මාලිගා සියල්ල කාර්යාගැලෑමින් නැස්තාව සේසෝන මේ වාගේ රහඳ සාරකා මහා ප්‍රති මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තු ගෙවල් දොරවල් ඉදකඩන් යාන වාහන මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කැමෙන් වීමෙන් එඳුමින් පළඳඹෙන් රකින් බුලතින් මෙතෙන් හේතෙන් පවා පරිහරණය කරන ආස්වභාව සියල්ල හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්ම ශ්‍රණියක් ශ්‍රණියක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇතිවිවි නැතිවිවි යන දැවින් අනිත්‍යයි සිඳමින් බිඳමින් ඇතිවීමෙන් නැතිවීමෙන් පැලෙන දැවින් දුක්ඛයි කැමැති කැමැතිසේ නොපවත්නා දැවින් අසාර නිස්සාර දැවින් අනත්තයි පිළිකුල් දැවින් අසුභයි අනිත්‍ය දුක්ඛ අනත්ත සුභ සියලු සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි මේ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදයරි සත්‍යයි දුක සම්මුදයක් නැති සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍යයි නිවන සාක්ෂාත් කරගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍යයි අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහ රහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරූ බෝධි සම්භාර ධර්මයන්ගේ අනුභවයෙන් ආරි සත්‍ය හතර අවබෝධ කරගෙන අජරාමර සාන්තාමා මහ නිවන් සූ රජියා නිවන් පුර වැඩියා
කෙලස් නිනිවා සාන්ත නිවනින් සනසීවදාල බුදු පසේ බුදු මහ රහතුන් වහන්සේලාට අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරයේ වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරන සකල කුසල සම්භාර ධර්මී පාරමී භාවත පස්සිය අපට බුදු පසේ බුදු මහ රහතන් වහන්සේ ආબોධ කළේ ගාම්භීර වූ සාන්ත වූ ප්‍රණීත වූ අජරාමර සාන්ත නිර්වාණ ධාතුවේ සාක්ෂාත් කර ගන්නට හේතු වාසනා වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු සීලේ පිටා ධර්ම ශ්‍රවණී කිරීමේ ධනු කෝජා පැවැත්වීමෙන් සිදු කර ගන්නාලද සකල කුසල සම්භාර ධර්මී සෑම දිනාට සාපින් අනුමෝදන් කරුණ ලබන ඥාතීන්ද මහත්ඵල වේවා මහත්ානි සංස වේවා මෙලොව පරලොව සුභසත සැලසී සම්‍යක් ප්‍රාර්ථනා මුදුන් ප්‍රති දේව ජයගෙන සපිනෙවරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමි සනසී වදාළේ අජරාමර සාන්තේ අමහා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි සාදු සාදු ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් ලක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් ලක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් ලක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් ලක්ඛන්තු ත්වං සදාති ධර්මස්රණ මේ කුසලානි සංසීන් සෑම දිනාට අජරාමර සාන්තේ අමා මහ නිවන් සුවක් වේවා සාදු 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 ධර්මානුශාසනාවකට දේශිකයන් වහන්සේ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමාධිපති ප්‍රධාන අනුශාසක ත්‍රිපිටකාචාර්ය මහා කම්මඨානාචාර්ය අතිපූජ්‍ය ලා උයනේ අරිය ධම්ම නායක ස්වාමීන් වහන්සේ